අපි මිනිහෙක් නැගිටින්න බැරි විදිහට විවේචනය කරනවා නේද මට හිතාගන්න බෑ ලංකාවට මොකද උනේ අපේ අර මිනිස්සුන්ට මොකද උනේ අර අපේ මිනිස්සු හරිම මේ හරිම සංවේදී ජාතියක් අපි අපේ අනිත්‍යයේ දුකේදී අපේ හිත හරියට මෙලෙක් වෙනවා අපි අනිත් කෙනා ගැන ගොඩක් හිතනවා එහෙම ජාතියක් අපි එහෙම ජාතියක් වෙච්ච මේ ශ්‍රී ලාංකීය ජාතිය මොකද අපිට උනේ නේද අපි කවුරු හරි දැක්කහම එහෙම මිනිහට මේ අපි කන්ස්ට්‍රක්ටිව් විදිහට ක්‍රිටිසයිස් කරන්නේ ඒ මිනිහට මැරිලා වැටෙන්න කම්ම ගහනවා දැන් සිද්ධ වෙන්නේ ඒක තමයි ඔව් මැරිලා වැටෙන කම්ම අපි මිනිහට ගහනවා ගහලා 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 නේද සමහරට ඒ මිනිහට මානසික ආතතියකට එන්න පුළුවන් ඒක වැරදි මිනිහෙක්ව අපිට වටන්නවත් මිනිහෙක්ව මරා දාන්නවත් අවශ්‍ය නැහැ නමුත් මිනිහෙක්ගේ වැරද්දක් තියෙනවා නම් වැරද්ද පෙන්ලා දෙලා යව හරි මගට ගන්න අපි ඇත්තටම මේ ක්‍රිටිසයිස් කරනවා අපි විවේචනය කරනවානේ ඒකට මොකක්ද අපේ සමාජයට වෙලා තියෙන්නේ ඇත්තටම මෙහෙමයි දැන් උමාය බුදුහාමුදුරෝ බණ කියනවානේ ඇයි බුදුහාමුදුරෝ බණ කියන්නේ මොකද බණ කියනකොට 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 ජනමනසට එනකොට ඒක කියනකොට 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 යම්කිසි දෙයක් මිනිස්සුන්ගේ ඔළුවට යනවා බණ කියනකොට කියනකොට පොඩ අරුම ගන්න දශමයක් හරි යනවා ඒකනේ බණ කියන්නේ කියන්නේ යනකොට ඔන්න ඔය හරහා තමයි මේ මිනිස්සුන්ගේ මනසට කතා කරලා කතා කරලා කතා කරලා තමයි මේක අපි හදන්න ඕනේ එතකොට මේ මං හිතන්නේ ජනමාධ්‍යවලට තියෙනවා ලොකු වගකීමක් ඒ වගේම අද මං හිතන්නේ ජනවාරි පළවෙනි වැඩසටහන මේ ජාතික මෙහෙවරේ එතකොට ඔමායා මං හිතන්නේ ලොකු ස්ටෙප් එකක් හරි ස්ටෙප් එකක් මේ ජනවාරි මාසයේ අවුරුද්ද පටන් ගන්නකොටම සිර මේ මේ ඔගලගේ සිරස ටීවී වන් එන්ටීවී ඔය සියල්ලම එකතු වෙලා හරි පිම්මක් හරි පටන් ගැනීමක් ඇති කළා මෙන්න මේක යන්න ඕනේ මිනිස්සුන්ට මිනිස්සුන්ට මේක කියලා දෙන්න ඕනේ පරිවර්තනය වෙන්න ඕනේ අපි වෙනස් වෙන්න ඕනේ අපි systems වෙනස් වෙයි පාලකයෝ වෙනස් වෙයි අනිත්‍යය වෙනස් වෙයි ඉස්සලා අපෙන් පටන් ගමු අන්න ඒක එන්න ඕනේ දැන් මම ඉස්සලා මේ මට ඉවර කරන්න බැරි වුණා අර ආර්ථිකය පැත්ත ව්‍යවසායිකය පැත්ත අනිත් එක තමයි මේ ඔමාය මේ කාලේ අපි අපේ business models පැත්තත් බලන්න ඕනේ අපි ඉස්සර අපේ ව්‍යවසායිකය ළඟ තිබ්බ business models අපි යුද්ධ කාලේ තිබ්බා අපිට අපි ගොඩක් කාලෙකේ survival mode එකේ right එක්කෝ අපි කොමඩිටයිස් කරලා තමයි වික්කේ. අපි බාණ්ඩ එහෙමම වික්කා. අපි බ්‍රෑන්ඩ්ස් හැදුවේ නැහැ. අපි අතරමැදියෝ පාවිච්චි කරා. ඒ වගේ අපි එක එක පැති කඩත් එක්ක අපි සර්වයිවල් මෝඩ් එකක තමයි ගියේ. නමුත් මේ සර්වයිවල් මෝඩ් එක යුද්ධෙන් පස්සේ වුණා. දැන් අවුරුදු ගණනාවක් ගිහිල්ලානේ. අවුරුදු 12ක් විතර ගිහිල්ලා. ඒත් අපි ඒක වෙනස් කරලා නැහැ. දැන් අපි සර්වයිවල් මෝඩ් එකෙන් එලියට එන්න ඕනේ ව්‍යාපාර. එලියට ඇවිල්ලා විශේෂයෙන් මම කතා කරන්නේ MSME සෙක්ටර් එක ගැන මයික්‍රෝ ස්මෝල් ඇන්ඩ් මීඩියම් ස්කේල් එන්ටර්ප්‍රයිසස් ගැන අපි එලියට ඇවිල්ලා අපේ බිස්නස් මොඩල්ස් දිහා තාපහු හැරිලා බලලා අපි බලන්න ඕනේ අපි කොතනින්ද මේවා වෙනස් කරන්න ඕනේ මේ රටට අවශ්‍ය විදිහට අපි මේ බිස්නස් මොඩල්ස් වෙනස් කරා ගන්නට ඕනේ ඒ වගේම අනිත් එක තමයි අපේ රට ගැන කතා කරොත් තමයි දැන් මම කියනවා ඔයාලට ශ්‍රී ලංකාව කියලා ශ්‍රී ලංකාව ගැන කියපු ගම right ඔයා පිටරට එක්කෙනෙක් කියලා හිතන්නකෝ මොනවාද ඔයාගේ ඔළුවට ඉස්සෙල්ලාම එන වචන ක්‍රිකට් සාමාන්‍ය ෆොරින කෙනෙක්ගෙන් ලංකාව ගැන ඇහුවොත් ලංකාව ශ්‍රී ලංක කියලා කියපු අන්න හරි ඒක එකක් මිනිස්සු දන්නේ නැහැ අපි දන්නේ නැහැ එකක් දන්නේ නැහැ දෙවැනි එක තමයි ටෙරරිසම් තුන්වැනි එක තමයි ඊස්ටර් බෝම්බි හතරවැනි එක තමයි සුනාමි අනිවාර්යයි right ඊට පස්සේ ඔන්න ඔය වගේ ගොඩාක් අර නෙගටිව් හරිම මේ ඍණාත්මක පැතිවලට ලංකාව බ්‍රෑන්ඩ් වෙලා තියෙනවා right හොඳ වෙලාවට අර ඔයා කිව්වා වගේ තේවලට සිලෝන් ටී නිසා බේරුණා සිලෝන් ජෙම්ස් නිසා ජෙම්ස් පැත්ත බේරුණා සෆයර්ස් ඒවා ඔක්කොම සිලෝන් ජෙම්ස් නිසා ඒවා බේරුණා සිලෝන් පැත්ත සිලෝන් කියපු ගමන් තේ මතක් වෙනවා සිලෝන් කියපු ගමන් ජෙම්ස් මතක් වෙනවා ඒ පැත්ත බේරුණා නමුත් ලංකාව ශ්‍රී ලංකාව කියපු ගමන් එකක් දන්නේ නැහැ අනිත් එක දන්න කට්ටියත් ගොඩක් වෙලාවට තියෙන නෙගටිව් පැත්ත වැඩි පොසිටිව් පැත්ත වඩා ඇයි ඇයි මේ අපි කවදාවත් අපේ රට බ්‍රෑන්ඩ් කරලා නැහැ අපි කවදාවත් අපේ කන්ට්‍රි බ්‍රෑන්ඩින් කරලා නැහැ අපේ අවුට්ලුක් එක අපි මිනිස්සුන්ට පොට් හරියට පොට්‍රේ එක يعني හරියට අපි ඒක මේ ඉස්සරහට අපේ ජාත්‍යන්තරයට අපේ රට ගෙනihලා නැහැ. ඒක හරි කන්සිස්ටන්ට් විත් අඛණ්ඩව ලස්සනට ක්‍රමානුකූලව කරගෙන යන්න ඕනේ වැඩක්.
එහෙම කරගෙන යනකොට තමයි tourism industry එකට හරි ආයෝජන වලට FDIs අපිට ගන්න ඕනේ ආයෝජකයන්ට හරි ඕවා ඔක්කොම අපිට එකතු කරලා රටට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ මේ හරහා. දැනට තියෙන negative පැත්ත. නමුත් ඒක අපි convert කරගන්න ඕනේ positive පැත්තට. ඔන්න ඕක තමයි මම කිව්ව පළවෙනි දේ මගේ outlook සුණක් දිනා කරන පළවෙනි outlook එක economic outlook එක පැත්ත. දෙවැනි එක මම ඔයාලට කතා කරන්නේ නායකත්වයේ පැත්ත. හරිද? නායකත්වයේ පැත්තේ මට තියෙනවා යෝජනා දෙකක්. රයිට්? පළවෙනි යෝජනාව තමයි ඔමායා. අපේ රටේ සිස්ටම්ස් නැහැ, ප්‍රොසෙසස් නැහැ. ඔය ඇග්‍රි වෙනවද මාත් එක්ක? අනිවාර්යයෙන්. ඔව්. තියෙනවා. සිස්ටම්ස් ප්‍රොසෙසස් තියෙනවා. එකක් යල් පැනලා. රයිට්? සමහර ඒවා සිස්ටම් ප්‍රොසෙසස් නැහැ සහ සමහර ඒවා මේ ඒවා හරි කියෝටික් කරනවා. හ්ම්. ඒවා හරිම මේ මොනවාද එකට කියන්නේ කියෝටික් කියන්නේ අර නිකන් මේ අර ඔයා කිව්වේ ඉස්සලම් පටන් ගන්න නූල් බෝල කරලා වගේ. අර පැටලිලා පැටලිලා අවුල් සහගත. ඔහොම කළා තියෙනවා. ඇයි ඒ කියන්නේ? අපිට පාලකයන්ට මේ පහසුවෙන්ම අබියුස් කරන්න. ඒ කියන්නේ ඒගොල්ලන්ට අපි යොජිනි කරන හරි ලේසි. ඔව්. අබියුස් කරන්න ලේසිම තැන තමයි සිස්ටම්ස් ප්‍රොසෙසස් වල අවුල් සහගත තත්ත්වයන් ක්‍රියේට් කරාම ඒ සිස්ටම්ස් ප්‍රොසෙසස් අබියුස් කරන්න ලේසි. කියන්නේ හොරා කන්න ලේසි, මරකම් කරන්න ලේසි, ඔක්කොම කරන්න ලේසි. සිස්ටම් එකක් නැත්තම් සිස්ටම් එක අවුල් සහගතයි. ඒක නිසා ඒව අවුල් කරනවා. ඒකට හරියන කට්ටියත් ඒ තැන් වල දාගන්න. හිතාමතාම. හිතාමතාම. ඒතකොට අපි පාලකයන්ගෙන් ඉල්ලන මේ අලුත් අවුරුද්දේ අපි ඉල්ලන ලයිස්තුව මේ. විශ් ලිස්ට් එක. අලුත් අවුරුද්දේ, right? අපි ඉල්ලන ඕනේ අපේ නායකයන්ගෙන් අපිට ප්‍රොසෙසස් කියන්න. අපිට දැන් මම වුණත් මට හැඳුනුම්පත මට අලුත් කරගන්න ඕන නම් මං හොයනවා කෙනෙක් කවුද මම දන්නේ නේ හැඳුනුම්පත් ඒ දෙපාර්තමේන්තුවේ කවුද දන්න කෙනෙක් හොයනවා ડોක්ටර් කෙනෙක් ළඟට යන්න ඕන දන්න කෙනෙක් හොයනවා પાස්පෝර්ට් එක රිනියු කරන්න ඇප්ලිකේෂන් එක ගන්න ඕන දන්න කෙනෙක් හොයනවා අපි ඇයි අපි දන්න කෙනෙක් හොයන්නේ මාය සිස්ටම් එකක් නැති සිස්ටම් එකක් අපි හැම වෙලාවෙම කනෙක්ෂන්ස් කන්ටැක්ට්ස් වලට යනවා ඒතර මෙහෙම වුණාම අර පවර් කියන සංකල්පය බිහි වෙනවා කාට හරි ලොකු පවර් එකක් එනවා සිස්ටම් වැඩ කරන්නේ නැති වුණාම අපි කනෙක්ෂන්ස් හොයනවානේ ඒතර අර එක්කනා මෙයා ළඟට එක එක්කනා ළඟට ගිහිල්ලා අපි වැඩ කරගන්න බලනවා හරිද ඒතර එක එක්කනාට පවර්ස් එනවා මේක වැරදි රයිට් අපි ඉල්ලන්න ඕනේ අපිට සම්බන්ධකම් ඕනේ නැහැ මට කා කිසි කෙනෙක්ට කතා කරන්න නැතුව ඕනෙම රාජ්‍ය ආයතනයකට හරි පෞද්ගලික ආයතනයකට හරි බැංකුවකට හරි කොහෙ ගිහිල්ලා හරි මගේ වැඩේ ඒ ප්‍රොසෙස් එකට කරන්න ඕනේ කාටවත් ඒ ප්‍රොසෙස් එක අබියුස් කරන්න දෙන්න එපා ඒ ප්‍රොසෙස් එක මේ ක්‍රමානුකූලව විටින් විත යාවත් කාලීන කරන්න ටෙක්නොලොජි එකෙන් පහසු කරන්න ඒව තමයි අපි රජයෙන් ඉල්ලන්න ඕනේ තුන් වෙන්න මොකක්ද රයිට් තුන් වෙන්න තමයි මේ ලීඩර්ෂිප් එකේ තව එකක් තියෙනවා ඒක තමයි holistic perspective කියන්නේ ඒ කියන්නේ සමස්තය දකින නායකත්වයක්. අර මං කිය පැලස්තර අලවන්න එපා කියලා. පැලස්තර අලවන්න නැතුව සමස්තයම දැකලා right සමස්තය දැකලා දීර්ඝ කාලීන වැඩපිළිවෙලකට යන නායකත්වයක් අපිට අවශ්‍යයි. දැන් ඉන්න නායකයන්ට අපි බල කරන්න ඕනේ ඒ විදිහට යන්න. right vision එකක් ඇති කරන්න රටට ඒ ලොකුවට යන්න කියන එක. තුන්වෙනි එක තමයි පුද්ගලයා. පුද්ගලයාගේ පැත්ත බලන්න ඕනේ. තනි තනිවම අපි බලන්න ඕනේ. අපිට අවශ්‍යයි මේ ලංකාවට අසීමාන්තික විදිහට ආදරය කරන පුද්ගලයෝ. ලංකාවට ආදරය කරන ලංකාවට බයින්න එපා ගිහිල්ලා පොල් ගහනවානේ. මං හරිම ආස නැති එක කාටද පොල් ගහන්නේ මේ රටට? රටට පොල් ගහන්නේ. සාප කරන්නේ කාටද මේ රටට සාප කරන්නේ? එහෙම කරන්න එපා. මේ රට අපේ. මේ රට අපි ආරක්ෂා කරගන්න ලංකාවට අසීමාන්තිකව ආදරය කරන්න ලංකාවට අසීමාන්තිකව ආදරය කරන දක්ෂ මිනිස්සු කොට්ටාසයක් අපි ඇති කරගන්න ඕනේ. ඉතින් මේ 2022 අවුරුද්දේ අපි ඒ වගේ ප්‍රවිෂ්ටයක් ලබා ගන්න ඕනේ. ඒ වගේම ඔමාය අපේ ඔයා පටන් ගන්නකොට කිව්වා අපේ රටේ තරුණයෝ රට දාලා යනවා කියලා. මම තරුණයන්ගෙන් ඉල්ලා සිටිනවා ඕගොල්ලෝ මිලේනියම් ජෙනරේෂන් එක. ලෝකය දියුණු කරේ අනිත් රටවල් ඔක්කොම දියුණු කරේ මේ බේබි බූමර්ස්ලා කියලා කට්ටිය. ලංකාවේ බේබි බූමර්ස්ලා ලංකාව අසාර්ථක කළා උමාය. මාත් එක්ක ගොඩක් අය ඒක නෑ විවාද කරයි. නමුත් මේක තමයි යථාර්ථය. ලංකාවේ බේබි බූමර්ස්ලා පිට රටවල්වල බේබි බූමර්ස්ලා ඒ රටවල් සංවර්ධනය කරාට ලංකාවේ බේබි බූමර්ස්ලා අසාර්ථකයි. පිට රටවල්වල මිලේනියල්ස්ලා අසාර්ථක වෙන්න පුළුවන්. නමුත් මට ලොකු විශ්වාසයක් තියෙනවා අපේ ලංකාවේ මිලේනියල්ස්ලා මම ඇතුළුවා අපේ ලංකාවේ මිලෙනියස්ලා මේ රට හදනවා කියලා කිසිම කෙනෙක් මේ රට දාලා යන්න එපා